විශේෂයෙන්ම නයිබලෙ පිළිස්සන කාන්තාවේ නයිබලෙ ඉදහස්යෙන් අපි සහනයක් ලබා දෙන්න තීන්දුව කළා තියෙනවා. ඒක තමයි සුභාගිලිස මෙලෙහි දෙයක්. ග්‍රාමීය ප්‍රදේශවල යුද ගැටුම් හේතුවෙන් ප්‍රමුඛ කඩදාසි කාන්තාවන් පීඩන පත්තු ප්‍රදේශවල කාන්තාවන් වංචාසාවල පොලිස අධීක්ෂක ජාවාර හේතුවෙන් අසනගත ප්‍රත්‍යලි කාන්තාවට ආදාය පිළිසඳ ග්‍රාමීය ආයතන මේක ගොඩක් දකින්නවා. මැදපෙරදිග යන යන්න බලාපොරොත්තු වෙන කාන්තාවන්ට ව්‍යාජ ඒජන්ත් ඔෆිසි කරන හොරට කොරජා මේ කාන්තාව තියෙන සීලුම සේසක මෙතන ඒක කාර්යාලයේ කාටහරි වුව තියලා ණයක් අරගෙන විදේශ ලක්ෂණ කටයුතු කරන සමහර විදේශ ගත වෙනකොට තමාට කීප රැකියාව නෙමෙයි තියෙන්නේ ඊපස් ආපසු එන්න සිද්ධ වෙන අවස්ථාවක් තියෙනවා. මේ ආපසු පාවාම මේ ණය ගෙවා ගන්න බැරි අවස්ථාවක් තියෙනවා. කාන්තාව මේ රටේ මේ පහුගිය දශකේ පුරාට පීඩාවට පත් වෙච්ච ජනප්‍රිය සැකකෙරේ අපි දැක්කේ. ඒ වගේම මැද පෙරදිග යන කාන්තාවන් සහ අනෙකුත් සිංහසනේ ප්‍රදේශයේ ලක්න කාන්තාවන් මේ අය සම්බන්ධයෙන් අපි විශේෂත්ව ඒකකයක් ග්‍රාමීය මට්ටමේ හැම ආසනයක විශේෂයෙන්ම ඒකකයක් සිදු කරනවා. මැද පෙරදිග යන කාන්තාවගේ දරුව අධ්‍යාපන ලබනවා, දරුව සුරක්ෂිත වෙනවා, දරුවගේ මානසිකත්වය හොඳද, දරුවගේ ගෙදර වැඩ කරන කවුරුත් නැත්නම් උදව් උපකාර කරන මේ මැදිහත්තරේ තිබුණ එක විශේෂම නම මිතුරු ප්‍රදේශයක් වලට ඒක අවශ්‍ය කරන පීඩා පහසුකම් ලබන්නේ පුළුවන් නම් පුස්තක කාලයක් දරුවන්ට පරිගණක අධ්‍යයනය කර දරුවන්ට මුලලා කැමිල්ල දරුවගේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ඒක උදව්ව පන්තියක් ලබා ගැනීම මේවා කි විශාල පහසුකම් කරනවා ලබා ගැනීම අපි කටයුතු කරනවා කියන එක තමයි ගැන්වා ව්‍යවස්ථාව කියන්නේ. අපේ රටේ කාන්තාව විශාල ප්‍රශ්න කරනවා बहुत රාජ්‍ය සේවයේ වෙනවා පෞද්ගලික සේවයේ කාන්තාවන් කී දෙනෙක් පීඩිත කරන ස්ථාවරේ මේක තමයි කනගාටු කරන ප්‍රශ්නය. රාජ්‍ය සේවයේ සිට 52ක් කාන්තාවන් රාජ්‍ය සේවයේ සේවය කරන කාන්තාවන් අතරේ කී දෙනෙක් උසස් දෙනෙක් කියලා සිය 10 වගේ රටේ ජනගහනයේ බහුතරය කාන්තාවන් රටේ ආර්ථිකයේ සිට 70% ගණනක් තියෙනවා मुलमणिटे එක්සත් ජාතික සංවිධානයේ ප්‍රඥාපතියට වෙනම කාන්තා ප්‍රඥාපතියට අනුව අපි කටයුතු කරනවා කියන කියන්නේ කාන්තා ඉතිවාසික ප්‍රඥාපතියට ඒක සම්මත කරන්න අපි සාක්ෂි වෙනවා වගේම ඉතාමත් සුභවාදී දෙයක් තමයි අපි අනාගතයේ කරන්න හදන්නේ කාන්තා ඉතිවාසික ප්‍රඥාපතිය අපුතියේ සඳහා අවශ්‍ය බලතල සහ ප්‍රතිපාදක සහිත ජාතික කාන්තා කොමිසම සභාව විස්තර කරනවා.